එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය අවසන් වෙච්ච දවස තමයි අපි මේ රැස්වීමට සහභාගී වෙන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු පක්ෂ නායකින් ගණනාවක් අද අපේ පක්ෂ සම්මේලනයට පක්ෂයේ ආරාධනාවෙන් සහභාගී වුණා. ඒක අපේ පක්ෂයටත් අපිටත් විශාල ගෞරවයක් වුණා. කවදාවත් එකට වැඩ කළා නැති, නැත්නම් 1952 න් පස්සේ එකට වැඩ කළා නැති පක්ෂ නියෝජනය කරමින් මේ විදිහ එකමුතුවක් ඇති වුණේ ඇයි? රටේ ආර්ථික අර්බුදයක් ආවා. කඩාවැටීමක් ඇති වුණා. රජයට කටයුතු කරගෙන යන්න බැරි වුණා. විපක්ෂය හරිනම් බාර අරගෙන රජය වශයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වෙලාවේ විපක්ෂය බාරගත්තේ නැහැ. එහෙමනම් ඊළඟ විපක්ෂය බාර ගන්න ඕනේ. ඊළඟ විපක්ෂය බාරගත්තේ නැහැ. හැමෝම බෑ කියද්දී පුළුවන් කිව්වේ එකම එක නායකයයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. එතුමා එක බය නැතුව බාරගත්තා. ඇයි එක එහෙම කරේ? තනියම හිටියේ පාර්ලිමේන්තුව තුළ. එක්සත් ජාතික පක්ෂයේ එක මන්ත්‍රීවරයයි. එතුමා විතරයි. එතුමාට විශ්වාසය තිබ්බා මේ රට හදන්න පුළුවන්, මේ රට හදන්නත් ඕනේ. රටේ ජනතාව දුක් විඳිනවා. එතනින් මේක ඔසවලා තියලා නැවත ජනතාවට සෞභාග්‍ය ඇති කළ දෙන්න ඕනේ කියලා. එතුමා වැඩ පටන් ගත්තා. රට ගැන හිතන මැති ඇමතිවරු එතුමා වටේ එකතු වුණා. එතුමාගේ පක්ෂයට නෙවෙයි, එතුමා වටේ එකතු වුණේ රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් මේ රට නැවත හදලා ඒ සෞභාග්‍ය ඇති කළ දෙන්න. අවුරුදු දෙකක් එකට වැඩ කරා. හිටපු තැන ඉඳන් දැන් අපි ඉන්න තැන බලන්න. අද අපිට අමතකයි එහෙම අර්බුදයක් තිබ්බා කියලා. එදා ගෑස් පෝලිං වල හිටියා, අද අපිට අමතකයි. එදා තෙල් පෝලිං වල හිටියා, අද අපිට අමතකයි. එදා බේත් හිඟයක් තිබ්බා, අද අපිට අමතකයි. ආහාර හිඟයක් මතුවෙමින් තිබ්බා, රටේ ආරාජිත තත්ත්වයක් තිබ්බා. ඒ ඔක්කොම අපිට අමතකයි. මොකද අද සාමාන්‍ය ජීවිතය අපි ආයෙත් ගත කරනවා. බඩු මිල අහස උසට ගියා. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒ බඩු මිල නැවත පාලනය කරන්න පටන් ගත්තා. උද්ධමනය 76%කට ගිහිල්ලා තිබ්බා. ඒ කියන්නේ බඩු මිල වැඩි වීමේ වේගය වර්ෂෙන් වර්ෂයට 76%ක් වෙලා තිබ්බා. දැන් ඒක නැවත 3%කට අඩු වෙලා තියෙනවා. තෙල් මිල, විදුලි බිල, ඒවා ගෑස් මිල මේ ඔක්කොම ඉහළ ගියා. අද ආයෙත් ක්‍රමක්‍රමයෙන් මේවා අඩු වෙනවා. බඩු මිල අඩු වෙනවා. රුපියල ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න තවත් මේ බඩු මිල අඩු වෙනවා. මේ විදිහට අපි අද දියුණු වෙමින් පවතිනවා. නමුත් තාමත් ඔබට අමාරුයි. ඉස්සර තරම් අමාරු නැහැ. ඒත් අමාරුයි. දෛනිකව වැඩ කරන ජනතාව ඉන්නවා. මාසික වැටුපකට වැඩ කරන ජනතාව ඉන්නවා. පොඩ පුංචි ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒගොල්ලෝ පඩි නඩි ගෙවන්න ඕනේ. ව්‍යාපාර නඩත්තු කරගෙන යන්න ඕනේ. මේ හැමෝටම තාම අමාරුයි. නිෂ්පාදන වියදම වැඩි. ජීවත් වීමට තාම ජීවන වියදම වැඩි. මොකද ආදායම් වැඩි උන්නේ. අපි ආදායමුත් වැඩි කරන්න ඕනේ. මෙතෙක් කල් කරේ ඒ ආර්ථිකය සකස් කරන්න අවශ්‍ය මූල්‍ය ධර්ම ටික ක්‍රියාත්මක කිරීම. ජනතාවගේ මුදල් රජය කොහොමද පරිහරණය කරන්නේ? අපි ගන්න ණය ප්‍රමාණය. එතකොට අපි ගත්තු ණය ගෙවා ගන්න බැරුව බංකලොත් භාවේ අපි බංකලොත් කියලා අපි නම් වෙලා හිටියේ රටක් හැටියට. මේක තත්ත්වෙ නැති කරගන්න ඕනේ. නැවත ප්‍රතිව්‍යුහගත කරන්න අපිට ණය දීපු රටවල් 18ක් එක්ක අපි එකක 18ක් නෙවෙයි 18ක් එක කණ්ඩායමක් හැටියට හිටියා. චීනේ වෙනම හිටියා. මේ රටවල් එක්ක අපි එකඟතාවයකට එන්න ඕනේ. තවත් සංවිධාන ගණනාවක් තිබ්බ අපිට ණය දීලා එයාගෙත් එකඟතාවය ගන්න ඕනේ. මොකද්ද? අපි බැංකුවක ණයක් අරගෙන ඒක ගෙවා ගන්න බැරි වුණා වගේ තමයි. අපි එකඟතාවය ගන්න ඕනේ. අපිට ගෙවන්න කාලයක් දෙන්න, පුළුවන් නම් පොලිය අඩු කරලා දෙන්න, සහන කාලයක් දෙන්න, කිසිම ගෙවීමක් නැතුව ඉන්න, පුළුවන් නම් ණය ප්‍රමාණය කපලා දෙන්න.
ති මේ වගේ ඒ ඒ සාකච්ඡා ටික කරලා අමාරු තීන්දු ගණනාවක් අරගෙන අපි අද යම් තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් අපි වේගෙන් ආර්ථිකය දියුණු කරන ගමන යන්න ඕනේ. සංචාරකයෝ වැඩි කරලා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළා, අපනයන ආර්ථිකයක් ඇති කළා. අපනයන ආර්ථිකයක් ඇති කරන්න නම් අපිට විදේශ ආදායම් ගන්න ඕනේ. ඒ විදේශ ආදායම් අපි විදේශයෙන් ගේන භාණ්ඩවලට නැත්නම් සේවාවලට ගෙවන විදේශ මුදල් ප්‍රමාණයට වඩා වැඩි වෙන්න ඕනේ. නැත්නම් අපිට තියෙන ආනයන ආර්ථිකයක් අපි හැම වෙලාවෙම අපිට යන වියදම වැඩි, අපි ලබන ආදායමට වැඩිය. ඉතින් අපි ආදායම් වැඩි කරගන්න ඕනේ. එතකොට තමයි අපි තව ණය ගන්න නැතුව යන්න පුළුවන්. හොඳ කෙලින් තියාගෙන රටක් වශයෙන් ගොඩනැගෙන්න පුළුවන්. අනේ ඒ ආර්ථිකය හදන්න අපි ඒ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න කටයුතු කරන්න ඕනේ. රටවල් එක්ක අපි කතා කරනවා, වෙළඳ කිවිසුම් ඇති කරගන්න, ආයෝජකයන් ගේන්න විශ්වාසය ඇති කරගන්න අවශ්‍ය අනපනත් ගේනවා, ඔබට ඔබේ රජය ගැන විශ්වාසයක් ඇති කරගන්න අවශ්‍ය වංශා දූෂණ අලස්සෝ දූෂණ පනත වගේ පනත් අද නවීකරණය කළා. අපේ අලුතෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒව සම්මත කරගෙන තියෙනවා. අද ඒ වටපිටාව හදාගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ මේවා ක්‍රියාත්මක කළා අපිට මේ ආර්ථිකය වේගෙන් දියුණු කරගන්න. අපේ දරුවන්ට මේ ඉන තරුණ අයට හොඳ රැකියා ඇති කරලා දෙන්න, හොඳට වැටුප් ගෙවන රැකියාවත් විදේශ රටකට ගිහිල්ලා දොඩම් කඩන්න හරි මැෂින් දුවන්න හරි අවශ්‍ය නොවෙන්න මේ රටේ ඉඳන් හොඳ මට්ටමේ රැකියාවක් කරන්න, හොඳ ආදායමක් ගන්න, තමන්ගේ දරු පවුලක කාලය ගත කරන්න පුළුවන්, වාහනයක් ගන්න, ත්‍රිවිලයක් වෙන්න පුළුවන්, මෝටර් සයිකලයක් වෙන්න පුළුවන්, පුංචි කාර් එකක් වෙන්න පුළුවන්, මේ මේක ගන්න පුළුවන්, ගෙදරක් හදා ගන්න පුළුවන් වෙන්න. බැරිම කණ්ඩායම් ඉන්නවා. ඒ අයව රජය හොඳට බලා ගන්න. අපිට අමාරුම කාලෙත් අපි දුප්පත්ම ජනතාව බලාගත්තා. අස්වැස්සම වැඩසටහන යටතේ රුපියල් 15,000ක් දක්වා ගෙව්වා. සමුදිය වගේ තුන් ගුණයක්. සමෘද්ධි ලාභීන් හිටිය පවුල් 116යි. අස්වැස්සම ලාභීන් පවුල් 124ක්. එනම් වැඩි කරා. මොකද ඒ වෙලාවේ අමාරුයි. හාල් ලබලා දුන්නා ගර්භණී මව්වරුන්ට ඒ පෝෂණ මල්ල ලබලා දෙන්න කටයුතු කරා. මේ අමාරුම කාලේ ඒ වගේම ශිෂ්‍යත්ව දෙන්න පටන් ගත්ත දරුවන්ට විමධ්‍යගත අරමුදල් වැඩසටහන නැවත ආරම්භ කරා. ඔබේ ගමේ පුංචි සංවර්ධන වැඩ කටයුත්තක් ගමේ මන්ත්‍රීතුමාට කරන්න පුළුවන් වෙන්න. ඒ ඔක්කොම එන හිටිලා තිබ්බ, කිසි දෙයක් උන්නේ නැහැ, මුදල් තිබ්බේ නැහැ, ආරම්භ කළ තිබ්බ ව්‍යාපෘතිත් නතර වෙලා. දැන් අපි ඒව ආයත් ක්‍රමක්‍රමයෙන් පටන් ගන්නවා. ජපානි වගේ රටවල් නැවත තමන්ගේ ණය ආධාර නැත්නම් ආධාර යටතේ ආරම්භ කළ මඟ නතර වෙලා තිබ්බ වැඩසටහන ආයත ආරම්භ කරා. ඒ ආරම්භ කරනකොට ආයත රැකියා ප්‍රමාණිකුත් එනවා. ඒ ආරම්භ කරපු වැඩසටහනත් ඉවර කරන්න පුළුවන්. අපිට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ අද ආර්ථික ක්‍රමක්‍රමෙන් දියුණු වෙනවා. අපිට ඕන එක වේගෙන් දියුණු කරන්න. ජීවන විනියද මට්ටම පහළට ගන්න, ආදායම් වැඩි කරන්න, රැකියා බහුල කරන්න. පුනර්ජනනීය බලශක්තිය අපේ විදුලි පද්ධතියට වැඩි වැඩියෙන් එකතු කරලා විදුලි බිල අඩු කරන්න. තෙල් මිල කොහොම හරි අඩු කරන්න. ඒක කරන්න පුළුවන් එකම ක්‍රමේ අපේ රුපියල තවත් ශක්තිමත් කරලා. ඉතින් මෙන්න මේ වගේ වැඩසටහන් ගණනාවක් දැන් ඊළඟට අපි ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒකෙන් ඔබ ඒ බලාපොරොත්තු වෙන අනාගතයනවා. අපිට මේ මැතිවරණයේ ඉන්න ප්‍රතිවාදීන් කියන්නේ මේ පාර වැරදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තියෙන කිවිසුම අහෝසි කරන්න ඕනි කියලා. ඒක අහෝසි කරන්න නම් අර ණය දීපු රටවල් එක්ක අපි ආපු එකඟතාවෙත් ඉස්සෙල්ලා අහෝසි කරන්න ඕනි. ඒගොල්ලෝ කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. අපි දැන් එකඟ වෙලා තියෙන ඒගොල්ලොන්ගේ ණය තව අවුරුදු ගණනාවකින් ගෙවන්න. ඒගොල්ලෝ අපිට යම් යම් සහන දෙනවා. අවුරුදු ගණනාවක් අපිට සහන කාලයක් දෙනවා. මේ ඔක්කොම ආයිත් ඔය වැඩ කටයුතු ආරම්භ කරන්න. අපිට ගිය අවුරුද්දක් මේ කටයුතු සාකච්ඡා කරන්න. මේව සාකච්ඡා ආරම්භ කරොත් මූල්‍ය අරමුදලේ වැඩසටහන නතර වෙනවා. නතර වුණොත් මොකක්ද වෙන්නේ? ඒ එක්කම ලෝක බැංකුවෙන් එන මුදලුත්
ආසියානු සංවර්ධන බැංකුවෙන් එන මුදලුත් නතර වෙනවා. ඊට වැඩිය වෙන හානිය තමයි අපේ රටේ රට පිළිබඳව ගොඩ නැගෙමින් තිබ්බ විශ්වාසය ආයි කඩ වෙන්න පටන් ගන්නවා. ජාත්‍යන්තරය කියන මේ රටේ ඉන්න නායකයෝ හැමදාම ප්‍රතිපත්ති වෙනස් කරනවා, ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් කරනවා. මේ විදිහට අපිට මේ රටක ගනුදෙනු කරන්න බෑ කියලා රෑ වැටිච්ච වලේ ඒගොල්ලෝ ආයි දවල් වැටෙන්න කැමති නෑ. එහෙනම් අපි ඉන්න තැන හොඳයි, අපි ඉදිරියට යන්න තියෙන මාර්ගෙත් හොඳයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැකියාවෙනුත් ක්‍රියාවෙනුත් මේ රටේ ජනතාවට ඔප්පු කළා තියෙනවා. ඒ වැඩසටහන් සාර්ථකයි කියලා අපි ආයෙත් අත්හදා බලන්න යන්න ඕනේ. අපිට තියෙන්නේ එතුමාට ශක්තිය දීලා එතුමා ගෙනියන වැඩසටහන, අගමැතිතුමාලා සහාය දෙන වැඩසටහන, ඒ කැබිනට් මණ්ඩලය එකතු වෙලා ගෙනියන වැඩසටහන තවත් හයියක් දෙන්න මේ මැතිවරණයෙන් නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වරමක් දීලා අන්න ඒකට අපි ඔබ සියලු දෙනාගේ සහාය ඉල්ලනවා. ඒ සහාය ලබලා දෙන්න කියලා අපි ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා.